Namaskar Veva Budurvanate Samada Buduhimi Sarana Namaskar Veva Dhamruvanate Samada Sadham Sarana Yami Namaskar Veva Sangruvanate Samada Mahasang Sarana Namaskar Veva Tunuruvanate Samada Tisarana Sadhu. Mintum dharme kiya dila apava pavidi kala apage pinnat loku swamin wahanseete apage namaskare weva. මේ පුණ්‍ය භූමියේ වැඩ සිටින අවසර පින්වත් නායක ස්වාමින් වහන්සේ ඇතුළු සීල ස්වාමින් වහන්සේලාගෙන් අවසර සිල් මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වතුනි මට හිතුණා ඔබට පුංචි කාරණක් සිහිපත් කරන්නට ඒ තමයි ඒ අපවත් විවදාල පින්වත් ඒ නම කියන්ට අවසර නාවිනී අරිදම නායක ස්වාමීන් වහන්සේ පිළිබඳව. ඉතින් මේ අවස්ථාවකදී අපිට අවස්ථාවක් ලැබුණා උන්වහන්සේව දැක බලා වන්දනා කරගන්න. ඉතින් හරි පුදුමාකාර හැබෑවටම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ඒ ගුණයන් මේ යුගයේ යම් කෙනෙක් තුල දකින්න ඕන නම් දැක ගන්න තියෙන කාවද? ඒ නායක ස්වාමින් වහන්සේමයි. එක්තරා අවස්ථාවක උන්වහන්සේව දකින්න කියලා යද්දී ඔය පොල්පිටිගම ඉදදී මුලින්ම ගිය ගමන් මම වාඩි මේ පැත්තකින් වාඩි වෙලා ඉදදී එතන හිටපු සාමණේර ස්වාමින් වහන්සේ නමක් මාත් එක්ක කතා කරන්නට ආවා. ඉතින් එතනදී පොඩ්ඩක් හිත මගේ එහෙම හිඋණා. මම කල්පනා කරේ මම නායක ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න ආවේ කියලා. මං ඉඳලා ඉවසගෙන නායක ස්වාමීන් වහන්සේ මුණ ගැහුණා. හරි පුදුමයි. කිසි කෙනෙක්ව පහත් කරන්නේ පුදුමාකාර කරුණා මෛත්‍රියකින් ඉන පිරිසටත් කතා බහ කළා. ඒ වගේම තමයි ඕනම තැනක ත්‍රිපිටකයේ කියපු ගමන් පාලි වාක්‍යත් එක්කම කියනවා. අවුරුදු 30කට කලින් කෙනෙක්ව දැකලා නම දැනගත්තොත් අවුරුදු 30කට පස්සේ එයා ආවා කියමුකෝ ඒ නමින්ම කතා කරනවා. පුදුමාකාර සිහිනුවණක් ඉරියව් පැවැත්මක් තිබුණා. ඉතින් එක දවසක් මට අහන්න ලැබුණා මේ රුවන්වැලි සෑගාවට ඉදදී උන්වහන්සේ එක දවසක් මේ අසනීප වෙලා හිටිය වැටිලා අපේ ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා හල ඔබ වහන්සේ වඩම් මණ්ඩේ ඇතුළට කිව්වා. හා කිව්වා. මහා නායක ස්වාමීන් වහන්සේ නමනේ. ඒ ස්වාමීන් වහන්සේ මෙහිම අත් දෙකෙන් තවත් ගිහි කීප දෙනෙක් එක්ක මෙහිම ඔසවලා අරගෙන ඇතුලේ සෑගෑවට වැඩම්මුවා කියලා. ඉතින් වඩම්මවලා උන්වහන්සේ වන්දනාමාන කළ ඉවරට පස්සේ අර ස්වාමීන්වහන්සේලා තියෙන අහපව් වඩම්මන්නේ සන් හා කිව්වලු. හිතාගන්න බෑ නේද? අර පොඩි ස්වාමීන් වහන්සේ නමක් අහන්නේ ඒ කියන්නේ ඊ තරම් ඊ ගුණී නිහතමානිකම නේද? එක දවසක් පොල් ගහවල මේ ওই මුලින්ම පටන් ගත්ත කාලේ අපි අර එරික් මාමා කිවි මේ 2000 විතර පොඩි නියා ඉටිකොළ වලින් මේවා කරලා පොඩි කුටියක් දෙය පොඩි ධර්මශාලාවක් දානශාලාවක් තහඩු වලින් තිබ්බේ. අද පියන ওই ලෝකේ ඔතන තිබුණේ නැහැ. ඒතකොට මේ 4-5 දිනක් ඉදදී පොඩි වාහනයක් නැවත්තලා තියෙනවා. මේ වාහනෙන් කෙනෙක් බැස්සා. ඒ තමයි නාවිනී පින්වත් නායක ස්වාමින් වහන්සේ. ඊට පස්සේ එතනින් ඉන්න අයත් ඒ ගිහි අය කියලා තියෙන අනිස් වහන්සේ අපිට
අවවාද කරන්න ධර්මයෙන් කියලා. පත් පොඩි පැදුරක් දාලා උන්වහන්සේ මේ ගිහි අය වාඩි වුණාම එතන නායක ස්වාමීන් වැඩි හිටියා. වැඩේ ඉඳලා කරුණු කීපයක් කියලා මෙහෙම කතාවක් කිව්වා. ඒ තමයි ඕගොල්ලෝ දැනගන්න කිව්වලු මේ ස්ථානයේ අනාගතයේ ධර්මයේ දෙන බබලන ස්ථානයක් බවට මේ ස්ථානයේ අනාගතයේ පත් වෙනවා කියලා කිව්වලු. එතකොට උන්වහන්සේට පුළුවන්කම තිබුණා කියනවා. පෙර ජීවිත දකින්ට අනාගතේ දකින්ට පුළුවන්කම තිබුණා. ඒ වගේම පින්වතුනි උන්වහන්සේ සති දෙකක් ඇතුළත අෂ්ඨ සමාපත්තිය ආදී ධර්මතා දියුණු කරගත්ත කියනවා. එතකොට ඒ අතීතයේ වැඩ හිටපු තේර ස්වාමීන් වහන්සේ නමක් වර්තමානයට ආවා වගේ සිද්ධියක් මේක. එතකොට ඒ වගේ මේ මහා ගුණවන්තයි මහා සීනුවණක් ත්‍රිපිටකයේම දරාගෙන වැඩ හිටිය කියලා අපි අහලා තියෙනවා. ඉතින් ඒ වගේ නායක ස්වාමීන් වහන්සේ නමක්. නමුත් පින්වතුනි පුංචි දෙයක් සිහිපත් කළ යුතුයි කියලා මට හිතුණා. සමහර ස්වාමීන් වහන්සේලා අපවත් වුණාම මං දැක්ක කොච්චර බැනර් ගහලා හැම තැනම ගෙයින් ගෙට බෞද්ධ කොඩි දාලා කොච්චර තිබ්බද. එතකොට ඒ කුමක් හින්දද? දේශපාලනය කරපු නිසා නේද? එතකොට අපේ අය සංඝයව අඳුනගෙන කටයුතු කළේ ඒ විදිහට නම්. නමුත් සීලාදී ගුණයක් ගැන කතා කරද්දී ඒ අපවත් විදිහට අදාළ නායක ස්වාමීන් වහන්සේගේ ගුණය කොච්චරද? මෙත් කරුණා මුදිතා ගුණය කොච්චරද? සිත කොහොම දියුණු කළාද නේද? නමුත් මම දැක්කනේ අර වගේ දෙයක්. අපේ මිනිස්සු ඒ ගැන කනගාටු විය යුතුයි. ගෙදරක ඒ වගේ කොඩියක් දාලා හැම තැනකම අර වගේ පෝස්ටර් මේව කරලා ඒ නායක ස්වාමීන් වහන්සේ ගැන මේ අපවත් වුණ නායක ස්වාමීන් වහන්සේ ගැන එහෙම දානෝ මම දැක්කනේ තනින් තන කීපයක් ඇරින්ට. නමුත් පින්වතුනි ලංකාවේ මුදුන් මල් කඩක් වගේ ගරුකල යුත්තේ මේ නායක ස්වාමීන් වහන්සේට නොවේද? අනිත් පැත්තෙන් වෙන කෙනෙක් ගැන කතා කළ යුත්තේ ආ දේශපාලනය කළා මෙහෙම කළා මෙහෙම කළා ඒක ශාසනයට අදාළද නැත? ඒක ශාසනයට අදාළ නැහැ. ශාසනයෙන් බැහැර එකක්. ඒතර කල්පනා කරලා බලන්න අපේ මිනිස්සු සංගය අඳුනගත්තද කියන එක. සුපටිපන්න උජිපටිපන්න වන්නේ කවුද කියලා අපේ මිනිස්සු අඳුනගත්තද කියන කාරණේ සම්බන්ධව නම් අපිට සංවේගයක් උපදින බව මතක් කළ යුතුයි. කනගාටුවෙන් නමුත් හොඳයි පින්නතුනි ඒ කාරණේ සිහිපත් කරන අතර ඔබට අද දහවල් මේ හැම දිනාට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම වැදගත් කරුණු ටිකක්. පින්නතුනි මතක තියාගන්නට සමත භාවනාව සිතක වැඩිම විදර්ශනා භාවනාව අපේ සිතක උපදවගෙන දියුණු කර ගැනීම කියන එක බොහොම දුෂ්කර දෙයක්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාම තමයි අපට මේ සමතයත් විදර්ශනාවත් මේ සිතක දියුණු කරලා ක්ලේශයන්ගෙන් නිදහස් වෙන ආකාරය අපිට දැනගන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒතකොට මේ සම්පූර්ණම මේ දුර්ලභ දෙයක්. ඒතකොට මේ සමතයත් විදර්ශනාවත් වැඩිීමේදී සිහියෙන් තොරව සතියෙන් තොරව සමතයක් විදර්ශනාවක් වැඩිීමක් මේ ලෝකේ නැත. සම්පූර්ණ උපකාරක ධර්ම වෙන්නේ මොකක්ද? අපිට සමත විදර්ශනා වඩද්දී සිහිය අපිට උපකාරයි. ඒතර මෙන්න මේ සිහිය පිළිබඳව කරුණු ටිකක් කියන්න අපි කල්පනා කළේ. ඒ අතර ඉරියාපතේ සහ සති සම්පජඤ්ඤේ අතර විනස්කමත් ඒ භාවනාව සම්බන්ධවත් පුංචි කරුණු ටිකක් කියා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
පින්නතුනි ඒ තමයි අපි මෙහෙම හිතමු ඔගොල්ලෝ අහලා තියෙනවා ඇති ඔය ගම් වල කැලෑ වල ඉන්නවා මේ සතෙක් මං හිතන්නේ අර හරකෙක් වගේ නේද මේ හරක් වගේ සතෙක් ඉන්න කවුද සතාට කියන්නේ කුළු හරක කියලා කියනවා ඒක සාමාන්‍යයෙන් මේ ගම් වල මිනිස්සු ඒ කැලෑ වලට යද්දි පොඩි ළමයි බයත් කරන මොකද්ද උඹට මේ කුළු හරකගෙන් කරදර වේවි කියලා කියනෝ නේද එහෙමත් කියනෝ ඒ කියන්නේ මේ සතා හරි කලබලකාර සතෙක් කියන එකයි මෙන්න මේ කුළු හරකෙක්ව අරගෙන ඇවිල්ලා කෙනෙක් කරත් එකට ගැට ගහනෝ කුමකටද ගැට ගහන්නේ කරත්තෙට ගැට ගහනෝ කුළු හරකාව අරගෙන දැන් මෙයාට කිසි හික්මීමක් නැති සතෙක් නේ කැලෙන් අරන් ආවා ගැට ගෙවි මොකටද ඈ මොකටද කරත්තෙකට ගැට ගෙවි මොකටද කරත්තෙකට ගැට ගෙවි දැන් කරත්තෙකට මේ කුළු හරක ගැට ගැහුවට පස්සේ පින්නතුනි ඔබ බලාපොරොත්තු වෙන්න තියෙන්නේ මොකක්ද මේ සතා පින්නතුනි මේ කරත්තය ඇදගෙන යනවා කොහෙටද දැන් කඳු පල්ලම් වලට ලඳු කැලෑ අස්සෙන් ඊට පස්සේ වැව් මැද්දෙන් ඊට පස්සේ කානු බෝකු වලවල් නේද අර කරත්තය අරන් දුවනවා කවුද දුවන්නේ අර කුළු හරක පින්නතුනි අර කරත්තය වාඩි වෙලා ඉන්න මිනිස්සයාට එකම දෙයයි කරන්න තියෙන්නේ මොකද්ද ජීවිත අපේක්ෂාව අත්හැරීම ඇරෙන්න වෙනනම් විසඳුමක් ඇතිත් නැහැ පින්නතුනි මෙන්න මේ වගේම තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙන්නේ මේ අපේ හිත නේද අර පන්දනම් චපලං චිත්තං නේද මේ සිත අර සැලෙනවා කියලා කියනවන්නේ ගොඩ දාපු මාළුව වගේ කියලා ඒතර මේ සිත ඔය පැරණි ආචාර්යවරු කියනවා ලස්සන්ට මේ කුළු හරක වගේ කියලා ඒතර කුළු හරකව කරත්තෙට බැඳා අපිත් ඒ වගේ අපි ජීවත් වෙන්නේ කාත් එක්කද කුළු හරකව ඉස්සරහට කරගෙන. ඊතර මේ කුළු හරකව විශ්වාස කරයි යන ගමන පින්වතුනි බොහොම අනතුරු සහිතයි. මේ කුළු හරක ගිහිල්ලා කොහේ ඇදලා දාවිද කියන්න දන්නේ අපිව. කුළු හරක ඇදලා ගිහිල්ලා දානවා විටක නිරි. විටක ප්‍රේත ලෝකේ. විටක තිරිසන් අපායයි සතර අපායයි. විතක මේ කුළු හරක තව තව තැන් වලට ඇදගෙන ගිහිල්ලා දානවා අපිව. ඒ නිසා පින්වතුනි මේ කුළු හරකාගේ ස්වභාවය කියන්නේ මේ කුළු හරක කිරි බීලා දැන් හැදිලා මව් වැස්සකින් දැන් ඒ රහ වැටිලා ඉන්න සතා. සිත කියන කුළු හරකත් පින්වතුනි දැන් මොකද වෙලා තියෙන්නේ රසයකට හුරු වෙලා මොන රසයකටද? රූප රසයට. ඇහෙන් පේන රූපේ ආස්වාදයේ ලැබපු සිත කුළු හරක වගේ ඒ කුළු හරක හැම වෙලෙම හොයන්නේ මොකක්ද? රූපී. ඊතර මේ කුළු හරක ශබ්දයට කියන දේ මොකද වෙන්නේ? ඒ රසයට හුරු වෙලා ඒකට ආස කරන කුළු හරක ශබ්දෙට ලොල් වෙලා. ගඳ සුවඳට ලොල් වෙලා, රසට ලොල් වෙලා, පහසට ලොල් වෙලා. දැන් සතා යන්නේ කොහෙද? නොමග යන්නේ. කොහෙද යන්නේ? නොමග. නොමග යන මේ කුළු හරකව මාර්ගයට ගන්න ඕනි. කුමකටද ගන්න ඕනි? මාර්ගයට ගත යුතුයි. පින්නතුනි මාර්ගයට අරගෙන තමයි මේ මාර්ගය තුල මේ සතාව මොකද කරන්න ඕනේ හික්මවන්ට තියෙනවා. එහෙනම් කිලිටි සිතක් තියෙන මේ කිලිටි වෙච්ච මේ කුළු හරකව මොකද කරන්න වෙන්නේ? පිරිසිදු කරන්න වෙනවා. හීලෑ සතෙක් බවට පත් කරන්න වෙනවා. ඒ දේ කරන්න තියෙන යමක උපකාරයනුයි. ඒක නිසයි කියන්නේ ඒ කායනු අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ සත්වයාට විසුද්ධිය පිණිස පිරිසිදු වීම පිණිස තියෙන්නේ එකම මාර්ගයයි. ඒ කුමක්ද? සතර සතිපට්ඨානය බව කියනු. එහෙනම් මේ සතර සතිපට්ඨානය ඇසුරු කරගෙන තමයි පින්නතුනි අපේ මේ නොමග ගිය සිත හික්මවන්ට තියෙන්නේ.
දැන් එහෙමනම් මේ කුළුහරකෙක් බඳු සිත මාර්ගයේ පිහිටවන්ට නම් ඒකට උපකාර වෙනවා කුමක්ද පින්නතුනි සම්පූර්ණම උපකාර වෙන්නේ සිහියයි. එහෙමනම් සිහියෙන් තොර සතිපට්ඨානයක් නැති. සිහියෙන් තොර සතිපට්ඨානයක් නැත. සිහියෙන් තොර භාවනාවකුත් නැත. එහෙනම් ධර්මමාර්ගයක් දියුණු කරන්නට ආසා කෙනෙක් දියුණු කරගන්නට ඒ වගේම අපේ සිතක වැඩි දියුණු කරගන්නට බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සිහියමයි. මොකක්ද දියුණු කරගන්න තියෙන්නේ? සිහිය. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මුලින්ම මේ සිතේ ඇත්ත తත්වය අපි තේරුම් ගන්න ඕනේ. සිතේ ඇත්ත මොකක්ද? සිත කියලා කියන්නේ විකෘතියටපත් වෙච්ච දෙයක්. සිත කියන්නේ මොකක්ද? විකෘතියක් තියෙන. විකෘතියක් කියලා කියන්නේ ලෝකයේ දැකීම සම්බන්ධව තියෙන වැරදි දැක්මක් තියෙනවා කියන එකයි. විකෘතියක් තියෙන. එතකොට මේ අපි සිහිය පිහිටව ගද්දී අපි සිහිය පිහිටව ගන්නවා පින්නතුනි කය ගැන. විතර කයට සිහිය පිහිටනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද කියන්නේ? අපි කියනවා කායානුපස්සනාව. දැන් කයටත් සිහියනේ පිහිටවන්නේ. දැන් බාන්නේ එතන සතිය නැත්තම් මොකද වෙන්නේ? එතන කායානුපස්සනාවක් නැහැ පින්නතුනි. අපි සිහිය පිහිටවන වේදනාවට එතකොට කියනවා වේදනානුපස්සනාව කියලා. දැන් සිහිය නැත්තම් වේදනාව ගැන එහෙනම් එතන හිම භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි සිහිය පිටවනවා සිත ගැන. ඒතර අපි ඒකට කියනවා චිත්තානුපස්සනාව කියලා. දැන් එතනත් වැදගත් වෙන්නේ මොකද්ද? සිහිය. ඊට පස්සේ අපි සිහිය පිටවනවා මේ හේතුඵල වශයෙන් විමසීම, දහම් කරුණු විමසීමට. ඒකට අපි කියනවා පංච උපාදානස්කන්ධ, ආයතන, පටිච්චසම්පාද, චතුරාර්ය සත්‍ය, නීවරණ ආදී ධර්මතා ගැන, බොජ්ජංග ආදී ධර්මතා ගැන. ඒකට කියන ධම්මානුපස්සනාව. දැන් එතනදි මුල් වෙන්නේ මොකද්ද? සිහිය වුණි. එහෙනම් අපිට පේනවා සිහියකින් තොරව ධර්මමාර්ගයක් මේ සතිය වැදගත් එකක්. දැන් එතකොට අපි යම් කුසල් සහගත අරමුණක අපි හිත තැම්පත් කරලා ඒ තුල අපි හිත එකඟ කරනවා නම් ඒකට මොකක්ද ඕනේ? සිහිය ඕනේනේ. ආනාපාන සතිය, එහෙම නැත්නම් මෛත්‍රිය, බුදු ගුණ ආදී දේවල දීක. ඊතර පින්නතුනි අපිට මේ හිත එකඟ කර ගැනීම, ඒකාග්‍රතාවය බලවත් කිරීම කියන කාරණේ තුල එයාට ලබන්න පුළුවන් හොඳට ඒකාග්‍රතාවය දියුණු වෙන්න නම් සිහිය ඕනේ එතන. ඊටුනේ සිහිය පිටවලා සිතේ එකඟකම දියුණු කරනවා. නීවරණ බැහැර කරගෙන එතකොට ඒකට අපි කියන මොකක් කියලාද? සමතේ කියනවා. එතන ඒ ආකාරයෙන් සමතේ වැඩි වීම තුළ සිතේ අපිට දියුණු කරන්න පුළුවන් පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. හතරවෙනි ධ්‍යානයෙන් පස්සේ ආකාසානංචායතනෙ, ඊට පස්සේ විඤ්ඤාණංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නීවසඤ්ඤා, නාසඤ්ඤ. මේක සමතයක්. මේ අෂ්ට සමාපති සම්පූර්ණම ගොඩනැගෙන්නේ මොකක් මතද? සමතින් ගොඩනැගෙනවා. මොකෙන්ද ගොඩනැගෙන්නේ? සමතින්. එතකොට සමතේ වැඩෙන්න නම් කාමච්ඡන්ද ව්‍යාපාදකිනි බලවත් අකුසල මොකද කරන්න? ධර්මයෙන් හිතින් යටපත් කරගෙන නේ වඩන්න තියෙන. හිතකින් කර කර ඊළඟට අපිට වඩන්න තියෙනවා මොකක්ද? බුදුරජාණන් වහන්සේ කියා දෙන විදර්ශනාව, පංච උපාදානස්කන්ධ, ආයතන, පටිච්චසම්පාද. දැන් සමතින් අපි ලබනවා ඵලයක්. ඒ තමයි පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ධ්‍යාන. එතකොට විදර්ශනාව තුළින් අපි ලබනවා ඵල. ඒ මොනවද? සෝතාපන්න ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරිහත් ඵලය. එතකොට මේ මාර්ගඵල අවබෝධය ධානාදී දීත් වඩද්දී
යාට උපකාරක ධර්මයක් වෙනවා මොකක්ද සතිය කුමක්ද සතිය පින්වතුනි සම්පූර්ණයෙන්ම ඔහුට උපකාරක ධර්මයක් වෙනවා එතකොට අපි කියනවා මේ දැන් මේ සතර සතිපට්ඨානෙදී ඒ තමයි මේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය එකම මාර්ගය කියනවනේ මේ මාර්ගය කරණ කරගෙන මේ මාර්ගයේ උපකාරයෙන් තමයි මොකක් කරන්න තියෙන්නේ හිත සුද්ධ කරන්න එහෙම නැත්නම් පිරිසිදු කරන්න තියෙන්නේ එතකොට මේ සිත කහට ගන්න ශෝකය ඊට පස්සේ හඬා වැළපීම ආදී දේවේද දුකින් පීඩිතව සුසුම් හිලීමක් වේද එතකොට මෙය මොනව කරන්නද සිතින් දුරු කිරීම පිණිස උපකාර වෙන්නේත් මොකද්ද මේ මාර්ගය මොකක්ද සතර සතිපට්ඨාන සතිපට්ඨාන ඒ කියන්නේ සිහිය පිහිටවීම එතකොට සතර සතිපට්ඨාන කියලා කියන්නේ සතිපට්ඨානයේ සිහිය පිහිටවනවා කුමකද හතරක ඒ මොකද්ද කායානු වේදනානු චිත්තානු ධම්මානුපස්සනාව දැන් එතකොට මේ සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවීම මතයි ඔහුට මේ චිත්ත සමාධිය ඒ වගේම තමයි ප්‍රඥාව දියුණු කරගන්න තියෙන්නේ සම්පූර්ණම එතකොට මේ මාර්ගය දියුණු කරගද්දී මොකද වෙන්නේ දැන් සන්තති කියන ඇමතිතුමාට අර මං හිතන්නේ බිම්බිසාර රජුරෝද මන්ද මට මතකනේ දේ යම් ප්‍රදේශයක කැරල්ලක් ඇති වෙලා මං හිතන්නේ නේද සංසිදෙව්වට පස්සේ මෙයාට නලගණක් ලබා දෙනවනේ දවස් 7ක් රජකම් කරන්න නේද එතකොට මේ නලගණට මේ සන්තති ඇමතුමාගේ හිත ගියා දවස් 7ේ මේ මොකද කරන්නේ මේ එක එක නැටුම් දැක්කුවා කොහොම හරි මේ නටල කොහොම හරි මොකද උනේ මෙයාට මේ මං හිතනවා මේ විහිසිලා හරි මේ අපි කියන්නේ මොනවද අද කාලේ හෘදය ආබාධයක් වෙන්න පුළුවන් මොකක් හරි එකකින් සිහි නැතිව ඇදගෙන වැටලා මැරුණානේ. ඒතකොට අර ඇමතිතුමාට මොකද උනේ? මේක දරා ගන්න බැරුව ගියා කියන. ඊ ඉපදුනේ මොකක්ද? එකපාර තමන් අර ආදරය කරපු ආසා කරපු දෙයක් නැති උනේදී එකපාරට හිතට එන්නේ මොකද්ද? ශෝකය. මොකක්ද එන්නේ? ශෝකය. එතකොට මේ ශෝකය සන්තති ඇමතිතුමාට ආවද ඒ ශෝකය දුරු කළේ මොකින්ද? මේ මාර්ගයෙන් කුමකින්ද දුරු කරන්නේ මේ මාර්ගයෙන් එතන පටාචාරාවට තිබුණා ඒ පරිදේවන ඒ කියන්නේ ඒ පටාචාරාවට තිබුණා මේ හඬා වැළපීම දැන් ශෝකේ ඇති වෙච්ච කෙනාට තමයි පින්වතුනි ඊට පස්සේ ගැන හිත හිත අයිද්දි දෙඩවීම ඊට පස්සේ ඒ ගැන කල්පනා කර කර අඬන එක සුසුම් හෙලීම ඊට පස්සේ මේ ආදී විකෘතිතා උපදින්න ගන්න. ඒතර මේ මාර්ගය උපකාර කරගෙන තමයි පටාචාරාව මොකද කරන්නේ? ඊ හඬා වැළපීම් සුසුම් හෙලීම කියන ඊ උමුතු බව සිතින් දුරු කරලා තියෙන්නේ. ඒතොට ඇය භික්ෂුණීන්ට උපකාර කරද්දී භික්ෂුණීන්ව පිහිටවන්නේ මොකේද? මේ සතිපට්ඨානිය වැඩිම සම්බන්ධවයි. එතකොට සම්පූර්ණ මේ සතිපට්ඨාන ධර්මතාවය අපි පුරුදු කරගද්දී කුමක්ද උපකාර ගන්නෙ සිහිය අපි උපකාර කරගන්නවා ඊට පස්සේ මේ කායික වේවා මානසික ඇති වෙන යම් යම් දුක් පීඩා මේ ඒ දේවල් මුල් කරගෙන හිතක ඇති වෙන මේ දේවල් දුරු කරන්න ඥායස් අධිගමහය කියලා කියන්නේ මේ චතුරාර්ය සද්ධර්මයේ අවබෝධය පිළිබඳ උපදින ඥාණය ලබා ගන්නට උපදව ගන්නටත් නිබ්බානස්ස සච්ච කිරියාය නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසත් මොකක්ද උපකාර වෙන්නේ මේ සතර සතිපට්ඨානෙ සිහිය පිහිටුව ගැනීම කුමකද මේ බාන සිහියේ තියෙන වැදගත්කම හොඳට තේරුම් ගන්න. එතකොට ඊට පස්සේ නිතර මේ ගැන විස්තරයක් කරද්දී සතිපට්ඨානෙ තුල කියනවා දැන් මේ කායානු වේදනානු චිත්තානු ධම්මානුපස්සනාව ගැන කියලා කියනවා කොහොමද? ඒ යම් භික්ෂුවක් ආතාපි සම්පජානු ආතාපි කියලා කියන්නේ පින්වතුනි කෙලෙස් තවනු නේද ඒ මොන කෙලෙස්ද
අපේ තියෙනවා පින්නතුනි කෙලෙස් එකක් තමයි මේ කාම ලෝකෙට මුල් කරගෙන කාම ලෝකයට බැඳිලා හිතේ උපදිනා කෙලෙස් තියෙනවා කාම භවයට තව රූප භවයට බැඳින්නේ නැද්ද බැඳිලා කෙලෙස් තියෙනවා ඊට පස්සේ අරූප භවයට එහෙනම් භව තුනක් ඇසුරු කරගෙන මොකද වෙන්නේ ඒ ලෝකවල වලට බැඳිච්ච කෙලෙස් ස්වභාවයන් අපි තියෙනවා තෘෂ්ණාවත් එක්ක මේ උපදින කෙලෙස් ස්වභාවයද. ඒතර ආතාපි කියන්නේ මේ භවයන් තුනට කාම භවය, රූප භවය, අරූප භවයට අදාළ කෙලෙස් මොකද කරන්න තියෙන්නේ? මේ මාර්ගය ඇසුරු කරගෙන ඔහු තවනවා කියලා කියන්නේ දුරු කරන්නට, නැති කරන්නට මේ ප්‍රතිපත්ති හික්මෙනු. මේ සතර සතිපට්ඨානි සිහිපීට වීමි. ඊට පස්සේ කියනවා ආතාපි සම්පජානෝ සතිමා කියලා කියනවා. මෙන්න මේ ටික අපි හිමින් තේරුම් ගන්න ඕනේ මොකද්ද සම්පජානෝ සතිමා කියන එක. විනෙය ලෝකේ අභිජ්ජා දෝමනස්සන් කියන්නේ ලෝකේ කියලා මෙතනදී කියන්නේ මේ රූපේට, වේදනාවට, සංඥාවට, චේතනාවට, විඥාණයට ඔබ ඉගෙන ගත්තේ ඉගෙනගෙන තියෙන මොකද්ද පංච මේ පහට අපේ හිතේ තියෙන ඇලීම ඒ වගේම ගැටීම අපේ තියෙනවනේ මේ ලෝකෙට ඒ වගේම තමයි මේ කාමයන්ට අපේ දැඩි බන්ධනයක් වේද ඒ වගේම ව්‍යාපාදී අපි නීවරණයක් විදිහටත් පෙන්න මේ නීවරණ දෙක දුරු කරගෙන තමයි මේ මාර්ගෙ ටික ටික සමතාදී පස්සේ මේක දියුණු කරගන්න තියෙන්නේ සම්පූර්ණ මේ හිතින් මොකක් කළ යුතුයිද බැහැර කළ යුතුයි දැන් සම්පජානෝ සතිමා කියලා කියන පොඩ්ඩක් මේ මං කල්පනා කළා මේ ගැන කියා දෙන්න එතකොට මේක මං කියා දෙන්න බලාපොරොත්තු වෙන ඉරියාපතේ සති සම්පජඤ්ඤේ ඊට කලින් ඒකේ විස්තරයක් තියෙනවා සම්පජඤ්ඤේ කියන්නේ අපි හොඳට මේ නුවණින් විමසා බැලීමක් නේ සතිමා කියලා කියන්නේ හොඳට සිහිය පිරි. එතකොට ඒක දෙවැනියට දැම්මට ඒකේ සලකන්න ඕනේ කොහොමද? සතිය සිහිය පිහිටවගෙන තමයි නුවණින් විමසීමක් කරන්න තියෙන්නේ. නැත්නම් ඒක හරියට වෙන්නේ වැඩෙන්නේ නැහැ පින්නතුනිහිම. දැන් එතකොට අපි චුට්ටක් මේ ගැන හොඳට ටිකක් නුවණින් විමසමු ටිකක් හොඳට නුවණින් මේ කල්පනා කරලා අපි පොඩ්ඩක් ඉගෙන ගමු. ඔබට මතක ඇති මේ ඒ තමයි එකද මේ මීට පෙරත් මේ උපමාව කිව්වා. ඒ තමයි අර උපමාව මොකද්ද කුළු හරකා. ඒතර මේ කුළු හරකෙක් ඉන්නවා මේ කුළු හරකව මොකද කරන්නේ? කඹයකින් ගැට ගහලා මේ කුළු හරකව අරගෙන ඇවිල්ලා කණුවේ ගැට ගහනවා කියලා. ඒතර මේකෙන් කිව්වේ මොකක්ද? කුළු හරකා කියලා මෙතන උපමාවට ගන්නේ සිතට. කුළු හරකා කවුද? සිහිය නෙමෙයි සිත. මේ සිත මොකද්ද? සිත. ඒතර මේ කුළු හරකව අල්ලන ගැට ගහලා ගියන කඹය කිව්වේ මොකටද? සිහියට. මොකටද? සිහියට. කණුව කියලා කියන්නේ මොකක්ද? භාවනා අරමුණට. සතර සතිපට්ඨානට අදාළ භාවනා අරමුණට කියන මොකක් කියලාද කියන්නේ? කණුව කියනවා. එතනින් පෙන්නන්නේ මේ සිත අතින් පයින් අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. අණුවකින් කඹයකින් ගැට ගහලා ගේන්න පුළුවන් එකකුත් නෙවෙයි. ස්පියා අගනිවර වෙලා හිටහන් සිත අල්ල ගන්නම් කියලා ඇස්ස අත් දෙකත් උහුම තියන් ඉන්නවා. කොහෙටද උඹ යන්නේ මං අල්ල ගන්නකො කියලා මෙහෙම මෙහෙම කළා අල්ලන්න පුළුවන්ද බැ පේන දෙයක් ද නෑ දැන් එතකොට මේ සිත කියනදී මේ කුළු හරක සිත කියන කුළු හරක එහෙට මෙහෙට යනවනේ මේ සිත කියනදී අර කඹින් ගැට ගහලා ගන්නවා කියන්නේ සිත අල්ලන්නේ මොකෙද්ද සිහියෙන් කොමකින්ද සිත එක තැනකට ගන්න තියෙන මොකෙන්ද සිහියෙන් එහි මෙහි දුවන එක බැහැර කරලා ගන්න තියෙන මොකෙන්ද සිහියෙන්
දැන් ඔබ වුණත් ඇස් දෙක වහගෙන චුට්ටක් නාහිට ගාවට හිත තියන් ඉන්න බැරිද ඔබට හුස්ම රැල්ලට? ටික වෙලාවක් හරි තියන් ඉන්න පුළුවන්. ඒතකොට හිතේ නාහිට දැනෙන හුස්ම රැල්ල ගැන ඔබ තියාගෙන හිටියනම් මොකින්ද තියන් හිටියේ? සිහියෙන් තියන්නේ. දැක්කනේ එතන ගැට ගැහුවා. ගැට ගැහුවේ මොකින්ද? ආනාපාන සතිය කියන කණුවේ භාවනා අරමුණි. තේරුණනේ? බුද්ධානුස්තිය වඩන්න කියද්දී සිහිය පිහිටව ගන්න කියනවා. එතකොට සිත ගෙනියනවා මොකටද? බුද්ධානුස්සතිය අරමුණට. ඒ බුද්ධානුස්සතියේම සිත පිහිටවගෙන ඉන්නවනම් ඔබ ඒ භාවනා අරමුණින් බැහැරට නොයා වෙන වෙනදී, ඒ කියන්නේ රූපයක් ගැන හිතන්නේ නැතුව ඒකෙන් හිත වෙන් කරලා බුද්ධානුස්සතියෙන් හිටියනම්, ශබ්දයක් ගැන හිතන්නේ නැතුව ශබ්දෙන් වෙන් කරලා බුද්ධානුස්සතියේ සිත තියන් හිටියානම්, ගඳ සුවඳක් ගැන සිතන්නේ නැතුව ඒකෙන් හිත වෙන් කරලා බුද්ධානුස්සතියේ සිත ඔබ තියන් හිටියානම්, රසක් ගැන හිතන්නේ නැතුව රසින් වෙන් කරලා සිත බුද්ධානුස්සතියේ තියන් හිටියානම්, කයට දැනෙන පහසක් ගැන ඔබ සිතන්නේ නැතුව සිත බුද්ධානුස්සතියේම තියන් හිටියානම්, ඒ පැය භාගේ හෝ බුදු ගුණ වඩන වෙලාවේ ඒ බුද්ධානුස්සතියම සිත තිබුණා නම්, එහෙනම් එතන කබින් ගැට ගහලා සිත කුමක්දී සිහියෙන් තියන් ඉන්නේ? කුමක උපකාරද තියෙන්නේ? සිහිය තියෙන්නේ. එතකොට මේ භාවනා අරමුණ තුලම දැන් සිත තියෙනවා නම් එතන සිහිය තියෙනවා. ඔබත් දන්නවා බුදු ගුණ පෑ භාගේ හොඳට වැඩුවාය කියන කාරණේ. එහෙනම් සිත ගැට ගහලා සිහියෙන් ගිහිල්ලා කණුවක ගැට ගැහුව භාවනා අරමුණ මොකද්ද? භාවනා අරමුණ එතන බුද්ධානුස්සතිය. එහෙනම් ඔබ දක්ෂ විය යුත්තේ සිත එකඟ කරනවා නම් මොකක්ද? මොකක් හරි භාවනා අරමුණක් මුලින් තෝරගන්න ඕනේ. මෛත්‍රී, බුදු ගුණ, ධම්මානු, සංඝානු, සීලානු, චාගානුසේ, දේවතානුස්සතිය වෙන්නට පුළුවන්. කායගත සතිය වෙන්න පුළුවන්, මරණානුස්සතිය වෙන්නට පුළුවන්, ඌපසමානුස්සතිය වෙන්න පුළුවන්, චාගානුස්සතිය වෙන්න පුළුවන්. කායානු, වේදනානු, චිත්තානු, ධම්මානු පස්සනාවට අයිති භාවනාව පිළිකුල ආනාපාන සතිය ආදී දියක් වෙන්න පුළුවන්. ඒ භාවනා අරමුණීට සිත ගැට ගහන්න තියෙන්නේ මොකෙන්ද? සම්පූර්ණම සිහියෙන්. සම්පූර්ණම සිහියෙන්. එහෙනම් අපිට පේනවා මේ සිහිය දියුණු කර ගැනීමේ දුර්වලතාවයක් තමයි අපිට තියෙන්නේ. එහෙනම් අපේ භාවනාව දියුණුන්නේ ඇයි? දීපු අවවාදවල දෝෂයක්ද? ධර්මයේ දෝෂයක්ද? එහෙනම් මේ සිහිය කියන කාරණේ තම තමන් පෞද්ගලිකව දියුණු කරගන්න ඕන එකක් නේද? ඒක තමන්ගේ හැකියාවක්. ඒක පුළුවන් ද මට ඔබට දෙන්න? ඔබට පුළුවන් ද මට දෙන්න? බෑ. එහෙනම් සිහිය කියන එක ප්‍රගුණ කළ යුතු එකක්. ප්‍රගුණ කරනවා කියන්නේ සිහිය කියන්නේ වඩන්න පුළුවන් එකක්. සිහිය කොහොම එකක්ද? වඩන්න පුළුවන් එකක්. ඒකින් අදහස් කළේ විනාඩියක් නම් සිහිය තිබුණේ හොඳට පුරුදු කළොත් විනාඩි දෙකක් ඉන්න පුළුවන්. තව පුරුදු කළොත් විනාඩි පහක් ඉන්න පුළුවන්. තව දියුණු කළොත් විනාඩි 10ක් සිහියෙන් ඉන්න පුළුවන්. තව දියුණු කළොත් සිහිය 20ක් ඉන්න පුළුවන්. තව දියුණු කළොත් පැයක් ඉන්න පුළුවන්. තව දියුණු කළොත් පැය දෙකක් ඉන්න පුළුවන්. තව දියුණු කළොත් පැය 4 5 ඉන්න පුළුවන්. එහෙනම් භාවනාවේ සිහිය පිහිටව පිහිටවමයි සතිය දියුණු කරන්න තියෙන්නේ. එහෙනම් මේක මාසයක් අර මාසයක් බෑ. බුදු සුවඳදී විතරක් බෑ. පොඩි භාවනා එහෙමනම් බෑ පින්නතුනි. මේක දිනපතා කළ යුතු දෙයක්. සමහර අයට භාවනාව නැති වෙන්නේ කරන්නේ ක්‍රමානුකූලවේ පුහුණු වීම කරන්නේ. ටික කාලෙකදී භාවනාව නැති වෙනු. සමාධි නැති වෙනු. එහෙම වෙන්නේ නැද්ද? වෙනු. දැන් පින්නතුනි අපිට ගොඩාක් වාසි දෙන දෙයක් තමයි පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේ මුලින්ම අපිට ප්‍රකට කරලා දෙන්නේ. මේ සිහිය පිහිටවද්දි මොකද්ද? කායානුපස්සනාව නිමුලින් පෙන්වා දෙන්නේ. ඕලාරිකයි, ඒක ප්‍රකටයි. ඒක ප්‍රකට එකක්. එතකොට අපිට මේ රූපෙට මුලා වෙලා ඉන්න කෙනෙකුට මේ රූපේම යථාර්ථය ප්‍රකට කරගන්න ලීසි.
ඒක තමයි අපිට වැදගත්. මොකද පින්වතුනි එකට හේතුව මෙහෙම හිතන්න. ඔබ අහලා ඇති මිරිඟුව ගැන. මොකක් ගැනද? ඕ. ද මිරිඟුව කියලා කියන්නේ මොකක්ද පින්වතුනි? පාරේ යද්දි පාරේ අර ඈතින් වතුර තියෙන වගේ පේන එකනේ. දැන් බලන්න ඔබ පාරේ යද්දි මිරිඟුව දැක්කොත් ඔබ විශ්වාස කරනවද ඒ වතුර පාරක් කියලා? ඔබ විශ්වාස කරන්නේ නැහැ. තිරිසන් සතෙක් දැක්කොත් මොකද වෙන්නේ? එයා විශ්වාස කරනවා වතුර තියෙන කියලා. දැන් බලන්න අපේ එයාගේ වෙනස. තිරිසන් සතා මොකද කරන්නේ? වතුර හොයාගෙන යනවා. ඒතර මිරිඟුව ඈතින් පේන. එතෙන්ට යනවා. එතන නෑ, ඈතින් පේනවා, එතෙන්ට යනවා. සතා මොකද වෙන්නේ? මැරෙනවා, පිපාසය හැදිලා. දැන් මිනිස්ය වෙච්ච අපි දන්නවා මොකක්ද? මිරිඟුවක් කියලා. එහෙනම් අපි හරියට අඳුනගත්තද නේද? අඳුනගත්තා. නමුත් අපිට තියෙනවා මෙහිම විකෘතියක්. දුක සැපයි කියලා හඳුනගත්ත මිරිඟුව තියෙනවා. දැන් තිරිසන් සතා මිරිඟුවට රැවටිලා දුවනවනේ. මිරිඟුව අපි දැක්කහම ඒක මිරිඟුවක් කියලා අපි පන්නන්නේ. නමුත් අවංකව කියන්න ඔබ දුක්ඛුදී සැපයි කියලා දකින මිරිඟුව තියෙනවද නැද්ද හිතේ? තියෙනවද නැද්ද? තියෙනවා. අනිත්‍ය වූදී නිට්ටයයි කියලා දකින මිරිඟුව තියෙනවද නැද්ද අපේ හිතේ? තියෙනවා. අසුභ වූදී සුභයි කියලා දකින මිරිඟුව තියෙනවද නැද්ද අපි? තියෙනවා. අනාත්ම වූදී ආත්මයි කියලා දකින මිරිඟුව තියෙනවද නැද්ද? අන්න සතර විපල්යාස කියන්නේ. විකෘති කියන්නේ. මේ කාරණේදී අපි තිරිසන් සතෙක් වගේ නෙමෙයිද? ඔව්ද නැද්ද? මිරිඟුව දකිනවා මිරිඟුව කියලා රැවටෙන්නේ. තිරිසන් සතා මිරිඟුව පස්සේ ගිහිලා අමාරු වැටෙනවා. හැබැයි පින්වතුනි නිත්‍ය සුඛ ආත්ම සුභ කියන මානසික විකෘතිය අපිට තියෙනවා. මේ මිරිඟුවේදී අපි පරාජය වෙනවා. ඒ නිසාම නැවත නැවත රූපාදී ධර්මතා අපි මොකද කරන්නේ? හඹාගෙන යනවා. සසර නවතින්නේ නැහැ. එහෙනම් සතිපට්ඨානය වඩද්දී අපි කියනවා ඉරියාපතේ. ඉරියාපතේ කියලා කියන්නේ මේ ඉරියව් පවත්වන මගවල් ප්‍රධාන වශයෙන් තියෙනවා කියද්ද? හතරක්. කියද්ද තියෙන්නේ? හතරක්. එතකොට සතෙක් උනත් නැගිටලා යනවා කොතෙන්ට හරි. ඒගිල උත් එතන වකුට වෙලා ඇකිල ඉන උත් එහෙම ඉන්න ඕනි කියලා හිතන්නේ යන්නේ. මොනවට හරි කන්දීල උත් බල්ලෙක් නම් නැගිටලා ගිහලා ගේට්ටු ගාවට ගිහලා බුරනෝ. උත් ගියා. නේ? පොවුද නැන්ද? කරත් එකට ගහපු ගවයට යන් මේ මොකද්ද යමන් කියලා තට්ටුවක් දැම්මම කෙවිටි උත් යනවනේ. හිතාන් කිව්වම උත් ඉන්නවනේ. දැන් එතන තියනවද සතිපට්ඨානය? නැහැ. දැන් අපි මොකද කරන්නේ? අපිත් ඒ වගේ අදහසක් ඇති වුණාම නැගිටිනව යනවා. වාඩි වෙනවා. හිට ගන්න කිව්වම හිට ගන්නවා. දානි ගන්න කිව්වම දානි ගන්නවා. ගිලම්පස කිව්වම ගිලම්පස ගන්නවා. දැන් හරි යන්න කිව්වම මලු ටික අරන් එළියට බහිනවා. දැන් අපිත් ඉරියව් පවත්න්නේ නැද්ද? චේතනාත්මකව. ඔව්ද නැද්ද? දැන් සිහියෙන් නම් පවත්නවා කියලා හිතන්න අමාරුයි පින්නතුනි. දැන් මොකද අපි ආවහමනේ ඔබ නිහඬ. අපි පින්නතුනි ඉරියව් පවත්නවා ඒ කිසි ඉරියව්වක අපිට පේන දෙයක් තමයි සිහියනේ. අර සතත් ආව ගියා. තේරුණේ කියන එක. එතකොට මේ සිහිය පිහිටවීමේදී ඉරියාපතේ සිහිය පිහිටවීමේදී විශේෂ දෙයක් තියෙනවා. මේ ඉරියාපතේ සිහිය පිහිටවීම කියලා කියන්නේ පින්නදිනී ආවට ගියාවට නිකං කරන එකක් නෙවෙයි.
කොහොමද මේ සිහිය පිහිටවල තියෙන්නේ කායික ඉරියව්ව තුල අර විකෘතිය දුර් වෙන විදිහට සිහිය පිහිටන්න ඕනේ මොකක්ද විකෘතිය දුර් වෙන විදිහට මනසේ මොකක්ද මනසේ විකෘතිය තිරිසන් සතා මිරිඟුව දැකලා දුවන් යනවා වතුර තියනවා කියලා එතන නෑ ඈතින් දකිනවා මිරිඟුව එතෙන්ට දුවන් යනවා එතනත් නෑ අපි මිරිඟුව කියලා දන්න නිසා එහෙම යන්නේ නෑ නමුත් මිරිඟුව කියලා අපි අඳුනගත් හින්දා සාමාන්‍ය ලෝකයකට රැවටුන්නේ නැති වුණාට අනිත්‍යදී නිට්ටයයි කියලා දකින මානසික මේ විකෘතිතාවේදී අපි ඒ මිරිඟුව පස්සේ යනවා දුක්දී සැපයි කියලා දකින විකෘතිය තියෙන නිසා ඒ පස්සේ හඹාගෙන යනවා ඒක නිසා මේ ලෝකෙට ආස කර කර පන්නන එහෙනම් මේ සතියේදී මේ සිහියේදී ඉරියාපතේ පිහිටවද්දී අනිත්‍යදී අනිත්‍යයි කියලා මේ ලෝකෙ පවතින ඇත්ත ඇත්ත විදිහට දකින විදිහට ඉරියාපතේට සිහිය තියන්න තේරෙනවද කියලා දෙනික දුක්දී දුක් බව වැටහෙන විදිහට සිහිය තියන්න ඕනේ. ඒ වගේම තමයි අසුබදී අසුබ විදිහට දකින විදිහට සිහිය තිබිය යුතුයි. ඒ වගේම අනාත්මදී අනාත්මයි කියන හැඟීම පිහිටන විදිහට සිහිය පිහිටවිය යුතුයි. නැත්තම් අපිත් පින්නතුනි නැගිට්ට මල්ල ගත්ත ගියා ආව වාඩි වුණා දැන් බුදු සුවඳ ආ භාවනා හා හරි හා ගිලම්පස හා ගියා. වැඩුණද අපේ සිහිය උනාද නැත ඊට පස්සේ මේ කය ගැන යා සිහිය පිහිටවන කොහොමද හේතුඵල ධහමට අයිති නැසී වෙනසී යන ධර්මතාවයට අයිති කියලා ඒ කොහොමද එතකොට මෙතනදී කියනවා කොහොමද පුනචපරම් භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති දැන් ඔබට මම සමහර කෙනෙක් මේ ඉරියාපතේ ඊට පස්සේ මේවයි කොහොමද සිහිය පිහිටවන්නේ කියලා අහුව ගොඩක් අය. ඒ නිසයි මම මේක කියා දෙන්නේ. ඒතර ඔබ තේරුම් ගන්නට මේ බුදුරජාණන් වහන්සේ කියා දෙන ක්‍රමී. බුදුරජාණන් වහන්සේ කියා දීපු ක්‍රමී කොච්චර පැතිකඩක් ආවරණය වෙනවද? කොහොමද කියන්නේ පුන කියනවා මේ මහණෙනි නැවත භාවනාවක් කියා දෙන්නම් කියලා කියනවා මේ ගච්ඡන්තෝ වා ගච්ඡා මීති පජානාති එතකොට ගච්ඡන්තෝ කියලා කියන්නේ අපි නැගිටලා ඇවිදගෙන ඉදිරියට අපි යනවනම් ඇවිදගෙන යනවනම් ඒ ඇවිදගෙන යෑමේදී හිත විසිරීමක් නෑ හොඳට සිහිය පිහිටලා කොමකද අර ඇවිදගෙන යෑමේ ඉරියව්වට කොමකද සිහිය පිහිටලා තියෙන්නේ ඇවිදගෙන යෑමේ ඉරියව්වට සිහිය පිහිටලා තියෙන එතකොට එහෙමනම් එයාගේ සිහිය පැවතිලා තියෙනවා මොකක්ද දැන් අපි කකුල් චලනය වෙනවා අතපයේ චලනය වීම වෙනවා එහෙම නැත්නම් ශරීර උඩුකය මෙහෙම ගමන් කිරීමේදී යම් වෙනස්කම් ඇති වෙනවා දණහිස් නැමීමේදී වෙනස්කම් ඇති වෙනවා අපිට ප්‍රකටව මේ ඔක්කොම ප්‍රකට වෙන්නේ නැහැ හේතුවක් තියෙනවා සිහිය පිහිටලා නැහැ බලවත් සිහිය පුරුදු කරන නිසා සමහර අයගේ හිත එකඟයි සමාධිය තියෙන අය ඉරියව්ව පවත්වද්දී ඉරියව්ව හොඳට ප්‍රකට වෙනවා. එයා කියනවා හොඳට ඉරියව්ව ඇවිදිද්දී, නවතිද්දී, කෝපයක් ගද්දී ප්‍රකටයි කියනවා. ඒකට හේතුව එයාගේ හිත කලබල නැහැ. එයාගේ හිත මේ සාමාන්‍ය සමාධිමත් වෙච්ච එකක්. මේ දේවල් පුරුදු කරලා සමාධිමත්. ඒ සමාධිමත් වෙච්ච කෙනෙකුට පින්වතුනි, කයි ඉරියව් ප්‍රකටයි. එහෙම නැති කෙනෙකුට අර මේක හරි අමාරු වැඩක් අතන සිහිය පිහිටවනවා කියලා පටන් ගද්දි සිහියක් තිබුණා මගක් යද්දි නෑ හැරෙන්න ඕනේ කනුව ගාවට ගිහින් එතනදී ආ කියලා මතක් වෙනවා ඔහොම ඔහොමනේ අපි සිහිය පිහිටවන්නේ සිහියක් හොඳට පිහිටපු කෙනෙක්ට හිත එකඟ වෙච්ච කෙනෙකුට ඊට වඩා ප්‍රකට වෙනවා මේ කායික ඉරියව් දැන් ඔන්න එයා චේතනාවක් මුල් කරගෙන මේ ශරීරයේ ඔසවලා මෙතන ඉඳන් ඇවිදගෙන යනවා ඉදිරියට එහෙනම් යා සිහිය පිහිටවල තියෙනවා කොහොමද පිහිටවල තියෙන්නේ මානසික විකෘතිය දුනුවෙන ආකාරයට යථාර්ථය දකින්ට කුමක්ද අර ඇවිදගෙන යන ඉරියව්වෙන් ලෝකයේ ඇත්ත දකින්න කොහොමද දකින්නේ එහෙනම් යා දකින්න කොහොමද සිහිය පිහිටවල තියෙන මේ ඉරියව්ව අනිත්‍ය වූ හේතුවකින් ඉපදුන එකක් මොකද්ද චේතනාවකින් උපද්දවපු එකක් චේතනාව කියන්නේ කොහොම එකක්ද පින්වතුනි ෂණයයි මොහොතින් වෙනස් වෙනවා
එතර අනිත් වූ චේතනාවකින් ශරීරයේ නැගිටෝලා ඉදිරියට ගෙනියන්නේ. එන ඒ චේතනාව නැති වෙච්ච ගමන් ඊරියව්ව වෙනස් වෙන්න පුළුවන්, නැති වෙනවා. එහෙනම් පින්නතනි, ඒ ඉරියව්ව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ වගේම තමයි ආ දකින්වා ඒ ඉරියව්ව පවත්වන කය කියන ඉරියව්ව ගත්තාම කකුල් නැමීන් දිගහැරීම් තියෙද්දි හැම වෙලෙම පහස ආදී ධර්මතාව නෙමෙයිද වෙනස් වෙන්නේ? වෙනස් වෙනවා. එතකොට මේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර තියෙන්නේ. මොනවද තියෙන්නේ? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. නහර තුල තියෙන ඉවවා, ස්නායු තුල තියෙන ඉවවා, ඌවයි එකතු වෙන්නේ ක්‍රියාත්මක වෙලා ඉදිරියට ආදී දි යන්නේ චේතනාත්මකව පහල කරලා. නේද? දැන් ස්නායු දුර්වල වුණාම අංශභාගයල්ලල ඉන්නේ ඔය. එහෙනම් චේතනාවක් මුල් කරගෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වෙච්ච ශරීරය ඉදිරියට ගෙනියනවා. දැන් මේ රූපයේ පවත්වන ඉරියව්ව අනිත්‍යයි කියලා සිහිය තියෙන්නේ හොඳට. ඒ වගේම තමයි වෙනස් වෙලා යන දෙයක් සැපයක් වෙන්නේ නැහැ. ඒක කොහොමද? දුකට අයිති දෙයක්. ඒ කායික ඉරියව්ව අනාත්ම වෙන්නේ ඇයි? ඒ මම මගේ නෙවෙයි, චේතනාවක් තියෙන නිසා හටගත් එකක්. චේතනාව නැතිවීමෙන් නැති වෙන එකක් අනාත්මයි. මේ ආදී වශයෙන් මොකද කරන්නේ? දකින්න. එහෙනම් හේතුඵල ධමක ක්‍රියාවලියක් තියෙනවා කියන සිහිය පිටනවා. එහෙනම් ඒ තුල යා දකින්නේ මම, මගේ, මගේ ආත්මය කියන දැක්මක් නෑ. අන්න සිහිය පිටපු ලස්සන. කුමකටද? ගමන් කිරීමට. එතකොට යා හොඳ සමාහිත සිතකින් හිත විසිරව ගන්න නැතුව ඒ ඉරියව්වට සිහිය පිටපත. දැන් මේ ඉරියාපතේ පළවෙනි. එතකොට මොකද්ද? ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. ඊට පස්සේ කියනවා තිතෝවා තිතෝ මීති පජානාති. ඒ කියන්නේ නැවතලා ඉද්දී ඒ නැවතලා ඉන්න ඉරියව්ව තුළ යාගේ හිත පිහිටලා තියෙනවා, විසිරීමක් නෑ. හොඳ සිහියක් තියෙන, සම්පූර්ණ සිහියෙන් යන්න තියෙන. සිහියමයි වැදගත්දී. එයාට ඒ ඉරියව්ව හොඳට ප්‍රකටයි. ඒ වගේම තමයි සයානෝවා සයානෝ මිහිති පජානාති. එතනින් අදහස් කරේ මොකද්ද? සැතපෙල ඉද්දී ඒ සැතපෙන ඉරියව්වෙදි වේවා. සිත විසිරෙලා නැහැ, තැම්පත් වෙලා ඒ ඉරියව්ව පිළිබඳව මනා සිහියක් තියෙන. ඒ වගේම තමයි නිසින්නෝවා නිසින්නෝ මීති පජානති. කියන්නේ වාඩි වෙලා ඉද්දි ඕ ඒ ඉරියව්ව පිළිබඳව එයාට සිහිය පිට. දැන් බාන්න පින්නතුනි, අපි වාඩි වුණා. ඒ වාඩි වෙච්ච ඉරියව්ව තුළ කොච්චර දේවල් අපි කල්පනා කර කර ඉන්නේ මේ කය හොම වාඩි කරගෙන. විනාඩි 5ද වාඩි වෙලා ඉන්නේ, 10ද වාඩි වෙලා ඉන්නේ, 15ද වාඩි වෙලා ඉන්නේ, පැයද වාඩි වෙලා ඉන්නේ. ඒ ඉරියව්ව තුළ හිත තැම්පත් වෙලා තියෙනවද හොඳට? මේ කය අනිත්‍ය වූ ධර්මතාවකින් යුක්තයි, චේතනාත්මකව උපද්දවපු දෙයකින් මේ රූපේ වාඩි කරවල තියෙන්නේ. එහෙමද? නෑ. දැන් අපිට සමත විදර්ශනා වැඩෙනවද පින්නතුනි? නැත. ඒ කියන්නේ ඉරියාපතේ හොඳට හුරු කරන කෙනෙකුට සමත වඩන්නත් ලේසි කියනවනේ හොඳට. සක්මන් කරන්න කියන්නේ ඒකනේ. තේරුණනේ? එතකොට පින්නතුනි, මෙතනිද අවසානයේ දේශනා කරන යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් ආකාරයකින් මේ කය පිහිටවනවද ඒ ඒ ආකාරයෙන් එයා දැනගෙන වාසය කරන. එහෙනම් අපිට පේනවා ඒ සිත එයාගේ සිහිය විසිරීමකින් තොරව පවත්වන මේ සිහියෙන් යුතුව. එතකොට හිත මනාකොට පිහිටලා තියෙනවා. දැන් ඊට පස්සේ හොඳට තමන්ගේ බාහිර මේ චේතනාවක් මුල් කරගෙන පවත්වන මේ ඉරියව් පවත්වන මේ කය අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා හොඳට වඩන්න කියලානේ අවසානයේ කියන්නේ. එතකොට අපි දන්නවා මලමිනියක් වුණාම එහෙම ඇදගෙන වැටුණා. දැන් ඉරියව් ප්‍රයත්නක් නැහැ නී මලමිනිය. මෝචරියට ගියාට පස්සේ තමයි අර මෝචරීන මිනිස්සු මොකද කරන්නේ? මිටි වලින් ගහලා අත මේ පැත්තට නමනවා, මේ පැත්තට නමනවා. කකුල් දෙකෙන් කටු බිඳින්න ගහනවා, මේ වයින් කකුල් දෙක මෙහෙම කරනවා, ගැට ගහනවා. කට ඇරිලා තියෙද්දි
තොල් පොටවල් දෙක ඔහොම ගෙවුවා මෙහුම් පාරවල් තුනක් ගෙවුවා ඔහොමනේ කරන්නේ චේතනාවතීදී මොකද උනේ දැන් බාන්න මේ ශරීරයේ දරදඩු වෙලා ගියා අන්න කයේ ඉරියව් පැවැත්වුනේ චේතනාවක් මුල් කරගෙන ඒ දේ බහැරවීමත් එක්ක දරදඩු වෙලා හරියට දරකොටයක් වගේ වුණා එහෙනම් ඔන්න බාහිර ලෝකෙට අයිතිදී දැන් ලෝකෙටම පස් වෙලා යනවා එතකොට මේ කය ගැන පස් වෙන්න කලින් මගේ කය කියලා හිතුවේ මගේ කේස් කියලා හිතුවේ නියපොතු කියලා හිතුවේ නමුත් පින්වතුනි ඒක බොරුවක් වෙමින් බොරැල්ල කනත්තේ අඩි 6ක් ඇතුලේ පස් වෙනවා කෝවර අයිතිකාරයා මගේ කියපු එතන ඉන්නවද නැහැ සතර මහ ධාතුන්ට එකතු වුණා එහෙනම් මේ කය තියෙද්දි මේ සිතක පැවැත්ම තියෙද්දි දැක්කේ කය කොහොමද මගේ කියලා එහෙනම් මිරිඟුවට හවුවෙලා අන්න පන්නනවා සිහිය පිහිටවිය යුත්තේ කොහොමද අනාත්මයි කියලා කොහොමද පවත්තන්ට ඕනි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි අසුබයි ආදි වශයෙන් ප්‍රකට වෙන විදිහට එතකොට අපිට පේනවා ප්‍රධාන ඉරියව් හතරක් මිනිසෙක් පවත්නවා යෑම හිටගෙන සිටීම වාඩිවීම සහ නිදා ගැනීම. එතන මේ ඉරියව් හතරෙදී එයා සිත විසිරව ගන්න නැතුව පවත්වපු විදිහ. එතකොට යථාර්ථ වශයෙන් දකින විදිහට සිහිය පිහිටපු ලස්සන. නේද? එතන මෙන්න මේ කාරණේදී ඉරියාපතේදී අපි ප්‍රකට කරගන්නවා. එන අපිට පැහැදිලි බුදුරජාණන් වහන්සේ ඉරියව් හතරක් තියෙනවා. මොකද්ද? යෑම, සිටගෙන සිටීම, වාඩිවීම, සැතපීම. මේ කයේ මූලික දේවල් ওই ටික කරන් තියෙන්නේ. අමුතු දෙයක් නැහැ. මෙන්න මේ ඉරියව් හතරේ දැන් ඔන්න බලන්න අපි ඉරියාපතේදී කියලා සිහි පිටවන්න ওই විදිහට හොඳට වැඩිලා එනවා. හොඳට වැඩිලා. දැන් බලන්න මේ සිහිය නැතුව මේක කරන්න බෑ. මේ දක්වා බුදුසමදට කීපාරක් ආවද මලු අරගෙන පාරට බැස්සද ඊළඟ පාර බස් එකට නැගලා ආවද අහපව් ගියාද ගණන් කරන්න සමහර අය කියනවා අපි පරණ සමාජිකයෝ අපි පටන් ගත්ත දා ඉඳන් මෙහෙම ඒතර පොඩ්ඩක් අහන්න තියෙන හිම් කියපු ගම එතකොට එහෙනම් දැන් සිහිය කොහොමද ඔබතුමාගේ ඔබතුමියගේ දැන් හොඳට පිහිටලා ඇති නේද අපි ඉරියව් ටිකට හොඳට ඒ විදිහට සිහිය පිහිටවනම් පින්නතුනි මේ වෙද්දි කොහොම වෙන්න ඕනේද මේ වෙද්දි සමාධිය කොහොම වෙන්න ඕනේද මේ වෙද්දි අපේ ප්‍රඥාව කොයි වගේ වෙන්න ඕනේද අහනෝබයි කියන අපි ඔක්කොම ඇයි පින්නතුනි මේක දුෂ්කර දෙයක් නිසා සමාධිය පින්නතුනි කියන්නේ ලබන්ට බැරි දෙයක් නෙවෙයි ලබන්ට පුළුවන් දෙයක්මයි සමාධිය හොඳට හිතේ පිහිටියට පස්සේ ඒක එකපාර නිකන් නැති වෙලා යන්නේ නෑමයි හොඳට සමාධිය හුරු වෙච්ච කෙනෙක්ට දවස් 3-4ක් භාවනා කරන්න බැරුව ගියා කියමුකෝ නමුත් 3-4කට පස්සේ අහපව සිහිය පිහිටුවත් අහපව සමාධිය තියෙනවා යාට මං දන්නේ එකිනිකාගේ ස්වභාවය නමුත් පොදුවේ හොඳට හුරු කරගත්ත කෙනාට එහෙම එකපාර නැති වෙන්නේ නෑ විදර්ශනාවත් එක්ක හොඳට සමාධිය පිහිටියනම් ඒක නිකන් පිහිටනවා පින්නතුනි. ඉතින් ඒක එයා දක්ෂ වෙන්න ඕනේ පිරිසිදු කරන්න. ඒක හරියට නිතර නිතර වැඩි වෙන්නේ නැත්නම් ඒක දුර්වල වෙනවා. බලවත් වෙන්නේ නැහැ. ඒ නිසා තේරුම් ගන්න පින්නතුනි මේ සමාධිය වඩන්න පුළුවන් එකක් අපි මෙව්ව කළේ නැහැ. මේ දේවල් බුදුරජාණන්සේගේ දේශනා අහලා එතනින් නැවැත්තුවා. කළේ නැහැ හරියට. මෙන්න මේකයි අපිට බලපාලා තියෙන්නේ කියලා මතක තියාගන්න. හොඳින්. දැන් මම ඊ ඉරියාපතේ ගැන බුදුරයන් වහන්සේ කායanusasanawe කියපු එකක් ගැන කිව්වේ. ඊළඟ එක තමයි දැන් ඉරියාපතේ සම්පජානයයි මොකද වෙන්නේ? බොහෝ දුරට අපිට හඳුනගැනීමේදී ගැටලු වෙනවනේ. ඔව්ද නැද්ද? මේ දෙකම එකයි වගේ ඉන්නේ. මොකක්ද මෙතන තියෙන වෙනස? අපි ඒක අඳුනගමු. දැන් බලන්න දැන් මේ එක භාවනාවක් අපි ඉගෙන ගත්ත මොකද්ද? ඉරියා පතය. එතකොට ඉරියව් කීයක්ද? හතරයි. මොකද්ද?
ඉදි ඇවිදගෙන ඉස්සරහට යෑම ඉදිරියට යෑම ඊට පස්සේ සිටගෙන සිටීම වාඩි වීම සැතපීම මේ ඉරියව් හතරේදී බාණ්ඩි මේ හොඳට ශාරීරී ඒ විදිහට පිටද්දි හොඳට දැනගෙන වාසය කළ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දැන් ඊළඟට පින්වත්නි මේ සම්පජානී දිවිස්තර කරන ටිකක් චේතනාවක් මුල් කරගෙනම අපි කරන ඉරියව් ටිකක් බලන්න මේ ගැන ටිකක් කල්පනා කරලා කොහොමද කියන්නේ පුනචපරම් භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති එතනදි කියන්නේ පින්වතුනි නැවත භාවනාවක් කියා දෙමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභික්ඛන්ති ඉදිරියට ගමන් කරන විට පටික්ඛන්ති ආපසු හැරි යන විට සම්පජානකාරී හෝති කියන්නේ කෙලසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුය වේ කියලානේ කියන්නේ අපි මේ කාරණේ පොඩ්ඩක් ගමු අරගෙන ඊතුරු කරුණු ටිකට හිමින් ගලප ගන්න හිමින් ගලප ගන්න මෙහෙම හිතන්න මේක හොඳ නුවණින් ගන්න ඕන එකක් ඒ තමයි මේ අර අපි මුලින්ගෙන ආතාපි සම්පජානෝ සතිමා කියන තැනත් අපි කතා කරන්නේ ඒක විස්තර කරේ නෑනේ දැන් මෙතනදී කියනවා සම්පජඤ්ඤයක් ගැන මොකද්ද මේ දැන් මුලින්ම පොඩි කොටසක් මේකෙන් ගත්තී ඉදිරියට යද්දි ඊට පස්සේ අහපෝ හැරිලා ආපසු හැරි යන විට කියන්නේ ඉතින් අපිට පේනවා ඔබ වුණත් අපි වුණත් සත්වෙක් වේවා මොනවා හරි අරමුණකට අපි යනවා නේද සමහරට යනවා ඒක කරගෙන අනේ තහපව හැරිලා එනවා අපි ඔව දැකලා තියෙනවා ඒතරේ ඒ අපිට පැහැදිලි මොකක් හරි අදහසකට යා යන්නේ ඒ නැත්තම් මොකක් හරි දෙයක් නිසා හපස හැරිලා එනවා වෙන්න පුළුවන් එන ඒකේ පැවැත්ුනේ මොකක්ින්දද චේතනාවකින් කොහොමද චේතනාවකින් එතකොට පින්වතුනි ඒදීත් මුලින් කියපු භාවනාවේදී අපි කතා කරපු මොකද්ද ගච්ඡන්තෝ වා ගච්ඡාමිති යද්දි යනවා කියලා දැනගෙන වාසය කිරීමත් දැන් මෙතනත් යම් සම්බන්ධයක් තියෙනවා මොකද්ද ඉදිරියට යනවා ගිහිල්ලා ආපහු හැරිලා එනවා එතකොට එහෙනම් ගැටලුවක් වෙන්න පුළුවන් දෙක මේකයි නේ ඒකෙදි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා පින්වතුනි හොඳට තේරුම් ගන්නට ඊට පස්සේ ඒ කාරණේ කියලා මෙතනදි කියනවා මොකද්ද සම්පජානකාරී හෝති කියනවා අතන තියෙන ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති ඒ කිවි යද්දි යනවා කියලා දැනගැනීමෙන් වාසය කරනවා සිත විසිරුව ගන්න නැතුව පුදුම සිහියක් තියෙන මෙතනදි වෙනස් වෙනවා මොකද්ද අභික්ඛන්තේ පටික්ඛන්තේ මොකද්ද වෙනස් වෙන්නේ සම්පජානකාරී හෝති ඉදිරියට යද්දි ගිහිල්ලා හැරෙද්දි මොකද වෙන්නේ හැරිලා යද්දි සම්පජානකාරී හොති මන සිහිනුවණකින් යුක්තයි එහෙනම් අපිට පැහැදිලි පින්නොතනි මේ කියන කාරණේ අපි තීරුම් ගන්නට විහිසෙන්න ඕනි අපි ඉදිරියට යනවා වෙන්න පුළුවන් ගිහිල්ලා හැරෙනවා වෙන්න පුළුවන් එතන මේ කායික ඉරියව්ව චේතනාත්මක පවත්වන නමුත් ඔය අතරතුර අපි ඇසින් යම් දේවල් දකින්නේ නැද්ද කණි යම් දේවල් අහන්න වෙන්නේ නැද්ද? නාහින් යම් දේවල් ආග්‍රහණය කරන්න වෙන්නේ නැද්ද? දිවෙන් රස විඳින්න වෙන්නේ නැද්ද? දැන් ඒව ගැන පස්සේ විස්තර කරනවා මේකේ. ඒතකොට අපිට 1000ක් අරමුණු වෙනවා. ඒතකොට අපිට සමහර වෙලාවට පින්නොතනි අපි ඔහොම වාඩි වෙලා ඉන්න අතර ඔබ හිතන්නේ මෙහෙම. ඔහොම ඉන්න අතර ඔබට හිතෙනවා මෙහෙම. කැලණියට යන්න ඕනේ. කොහෙ යන්නද? කැලණියට යන්න ඕනේ. දැන් ඔබට හිතේ ආවදනයක්ද ගමනක් ගැන අදහසක් ආවා. ඒ ගමන යන්න නම් ඔබ මොකද කරන්න ඕනේ? ඉදිරියට යන්න ඕනේද නැද්ද? හැරිලා යන්න ඕනේ නැද්ද? ඔව්ද නැද්ද? බස් වලට ගොඩ වෙලා වාඩි වෙලා එහෙම නෙමෙයිද යන්නේ? යනවා. එතකොට දැන් යාට ආවා ගමනක් පිළිබඳ අදහසක්. එහෙනම් හිතට අරමුණක් ආවා ගමනක් කොහෙ යන්නද? කැලණි යන්න. සම්පජානකාරී හොති. ඒ කියන්නේ මන සිහි නුවණි. ඒ කියන්නේ කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණකින් යුක්තයි ඔහු. ඒ අතර යාට හිතෙනවා පොළේ යන්නත් ඕනි කියලා. කොහේ යන්නේද?
ඔය මේ සුපර් මාකට් එකට කීල්ස් ඔය තියෙන්නේ ගිහිල්ලා ඉන්න කියලා කල්පනා වුණා. දැන් කැලණි යන්නද සුපර් මාකට් එක පැත්තට යන්නද මරදාන පැත්තට යන්නද නේ. දැන් ඔන්න අරමුණු දෙකයි. සම්පජානකාරී වෙති කියන්නේ දැන් මෙතනදී ආ කල්පනා කරනවා සිහි නුවණින් යුක්තව මෙන්න මෙහෙම මගේ ගමනේ අර්ථය විමසනවා. කොහොමද විමසන්නේ? ඒ තමයි පින්නතුනි යා හිතනවා කැලණි ගියොත් එතෙන්ට ගිහලා බෝධිය ගාව වේවා චෛත්‍ය ගාව වේවා මලක් පහනක් පූජා කරලා බුදු ගුණ වඩන්න පුළුවන්. හිත සංසිඳව ගන්නට පුළුවන්. පිනකුත් රැස් කර ගන්නට පුළුවන්. ඒ වගේම තමයි මට එතන ඉඳගෙන හොඳට දහම් කාරණ නුවණින් සිතීම කරන්නටත් පුළුවන්. ඒ නිසා මේ ගමනේ අර්ථයක් තියෙනවා. කුසල් වැඩිල්ලක් තියෙනවා. දැන් බාණ්ඩර ආපු දීදී මොකද කරේ? අර්ථය ගත්තා. සම්පජඤ්ඤේ බාණ්ඩ හොඳට සිහිනුවණින් අර්ථය ගත්ත ගමනේ සුපර් මාකට් එකට මරදාන පැත්තට ගියා. කලබලි මිනිසු ගොඩ රණ්ඩු සරුවල් ආරවුල් විවිධ අරමුණු කාත්මේ ගෝසාව අවුව මේවයි ගිහිලා තෙහෙට් වෙලා හිත ගැටිලා පීඩාවට පත් වෙලා ඉන්න වෙන්නේ. තියෙන හිතත් විනාශ කරන් තමයි ඉන්නේ වෙන්නේ. ඒ ගී ගමනේ පිට පොකටුත් ගහනවා නම් මොකද වෙන්නේ? කට්ටිය පර්ස් එකක් නැති වෙන්න වෙනවා. වෙන්න බැරිද? ඕ වෙනතුනි. එහෙනම් ඒ අර්ථය ඒක බැහැර කරනවා. ඕනදී මොකද කරේ? ඕනදී ගත්තා. ඊතර බාණ්ඩියා අකුසලයක් ගත්තද හිතට? යමක් බැහැර කරනවා යමක් ගන්නවා. තරාදී මනිනවා වගේ. දැන් අර මුලදී අපි උදීගෙන ගත්තේ කුසල් අකුසල්. හරි වැදගත් මේ භාවනාව වඩද්දී. එතකොට මේකේ මේ කියන දේ වැරදිද? බුද්ධ දේශනාවක් තියෙනවද මේ සම්බන්ධව නිවැරදි කරන්න? ඌ තියෙනවා. මොකද්ද? ඔබ දන්නව ඇති බුදුරජාණන් වහන්සේගේ සහෝදරයෙක් හිටියා. කවුද? නන්ද කුමාරයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නන්දයන් කියන්නේ රාගේ තීව්‍ර කෙනෙක් කියලා. ඒතරේ නන්දයන්ගේ ඉරියව් පැවැත්මක් ගැන කියනවා බුදුරජාණන් වහන්සේ. යම් පැත්තක් බලද්දී ඒ දෙස බලද්දී හිතේ අකුසල් නූපදීවා කියන සිහිය පිහිටවගෙනයි බලන්නේ කියන්නේ. එතකොට මෙතනදී ඉරියව් පැවැත්මක් ඒවා යම් දෙයක් ආහාරයක් ගත්තා වේවා කැසිකිලි වැසිකිලි කරද්දී වේවා මොකද කරන්නේ? අර සිහිය තියෙනවා. එහෙනම් බලන්න මෙතනදී නිකං ඉරියව් පැවැත්මක් විතරක් නොවී තිබුණි. අර හරියට මොකද්ද ෆිල්ටර් එකකින් පෙරලන්නේ පිරිසිදු දේ ගන්න වතුර. රෙදි කඩක් අරන් අපි පළතුරක් පෙරලා කෑලි අයින් කරලා ඕන දේ ගත්තා වගේ. අන්න සම්පජඤ්ඤේ. මොකක්ද සම්පජඤ්ඤේ? එහෙනම් අපිට පැහැදිලි පින්නතුනි, මෙතනදී ඉන්ද්‍රියන් වලින් විවිධ අරමුණු එනවා වගේම ඒ ඉන්ද්‍රියන් වලින් අරමුණු අරගත්තට පස්සේ කය වචනේ අපි මේ කය හසුරන විවිධ දේවල් වලට. එහෙනම් අපිට පැහැදිලි අරමුණක් ගද්දිත් සිහියෙන් ගත්තා. සිහියෙන් ගත්තදී නුවණින් සිතා බැලුවා. ලස්සන වැඩපිළිවෙලක් තියෙන නේ. එතකොට කියන කොහොමද? අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. අපි අර අරමුණු වරගෙන විවිධ විවිධ ඉරියව් පවත්වද්දී ඊට පස්සේ අත්ගත් අරමුණ ක්‍රියාත්මක කරද්දි වේවා ඒ ක්‍රියාත්මක කිරීමට ඉදිරියට ගියා වේවා ආපසු හැරිලා එද්දි වේවා කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණක යුක්ත. ඇයි? එහෙනම් මෙතන සිහිනුවණ තිබිය යුතුයි අකුසලයේ දුරු කරලා කුසලෙම පවත්වන්නට. ඒ වගේම ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඉදිරිපස බලන විට හාත්පස බලන විට කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුයි. එහෙනම් මෙතන පින්වතුනි සිහිය ඕනේද නැද්ද? එහෙනම් සිහියෙන් සිහිය තිබුණා කියලා පින්වතුනි දැන් සිහියෙන් කරන්නේ යමක් ගැන අවධානෙන් හොඳට ඉඳීමයි.
එතකොට නුවණ කියලා කියන්නේ මොකක්ද? තෝරා බේරගෙන එන විමසීමක් තියෙන්න ඕනේ. සිහිය පිහිටපු දේ නුවණින් විමසීමක් තිබිය යුතුයි. අන්න ඒකට අපි කියනවා මොකද්ද? සම්පජානකාරී හොදි කිවේකට. දැන් අපිට ආනාපාන සතිය සිහිය තියන් ඉන්න බැරිද? පුළුවන්. ඒතකොට හිත එකඟ බවක තියේ. හැබැයි එතන තියෙන ධර්මතා විමසීමේදී අනිත්‍යයි දුකයි අනාත්මයි ස්පර්ශයෙන් සපදිනවා කියන විමසීම කොහොනේද නැද්ද? එතකොට මොකද වෙන්නේ? එතකොටයි ප්‍රඥාව වැඩෙන්නේ. එතකොටයි මොකද්ද වැඩෙන්නේ? එහෙනම් අපිට පේනවා සිහිය පිහිටවලා ඊගෙන නුවණින් විමසීම තුළ මොකද වෙන්නේ? ප්‍රඥාව වැඩි යුතුයි. තේරුණාද කියලා දීපේක? එතකොට කියනවා ඉදිරිපස බලන විට හාත්පස බලන විට සම්පජානකාරී හෝති කෙලසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුවේ සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති අත්පා දිග හරින විට. මේ ඔක්කොම දැන් කියනවා බුදුරයන් වහන්සේ කෙලසුන් ප්‍රහාණය කිරීමේ හොඳ නුවණක් තියෙනවා. නුවණ නම් විමසීමක් තිබිය යුතුයි. විමසන්නේ සිහිය පිහිටවලයි. සිහිය පිහිටවපු දේ ගැනයි. ඒ වගේම තමයි කියන කොහොමද සංඝාටිපත්ත චීවර ධාරණී සම්පජානකාරී දෙපට සිවුරු පාත්‍රය චීවරය මොකද කරන්නේ? දරණ විට පොරවන විටත් මනා කොහොම එකක් තින්න ඕනිද? දැන් බික්ස්වන්න ওই ටික නිකවරන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා මොකක්ද? අසිතේ පිතේ කායිතේ සායිතේ සම්පජානකාරී. ඒ කියන්නේ අනුභව කරනවා නම් මොනවා හරි. පීතේ කියන්නේ තේ කෝපි වගේ දෙයක් බොනවා නම්. කායිතේ රස කැවිලි වගේ දෙයක් රස විඳිනවා නම්. සායිතේ වළඳ දෙනවා නම් මොනවා හරි දෙයක්. ඒතකොට රස විඳිද්දි මොකද කරන්නේ? සම්පජානකාරී වෙති. ඒ කිසි දෙයකදී පින්වතුනි ක්ලේශයක් උපදින්න දෙන්නේ නැහැ. හිතට ආවද අරමුණ මේක බැහැර කළ යුතු දෙයක්, මේක ගත යුතු දෙයක්. ඒ ගත්ත අරමුණත් කුසල් වැඩිම පිණිසද හේතු වෙන්නේ නොවැඩීම පිණිසද? අර්ථයක් තියේද අනර්ථයක් තියේද? සද්ධා විරිය සති සමාධි ප්‍රඥාදී ඉන්ද්‍රිය ධර්මන් වැඩිවීමට හේතුවක්ද? හොඳට විමසනවා. කොහොම හිතක්ද? එහෙනම් තේරුම් ගන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ, කාශ්‍යප මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ මහරහතුන් මහරහතුන් කියලා අපි කිව්වට පින්වතුනි හිතාගන්න බෑ වඩපුදී. හිතාගන්න බෑ. දෙවරු බඹුන් වැඳ වැටුණා කියන එක හිතාගන්න බෑ. ඒතකොට කල්පනා කරලා බාණ්ඩ දෙවියෙක්ට බඹෙක්ට බුදුරජාන් වහන්සේලා රහතන් වහන්සේලා සමාන නෑ කියනු. ලෝකේ කෙලවරට ගියා කියලා කියනු. ලෝකේ කෙනෙක් එක්ක සසඳන්න බෑ කියනු. ඇත්ත ඇත්ත දැක්කනේ ද සුපටිපන්න යුජපටිපන්න කියලා ඒ කාලේ සංගයා දුටුව විදිහත් පින්නතුනි හිතාගන්න බෑනේ. ඊට පස්සේ උච්චාර පස්සව කම්මි කියන්නේ කැසිකිලි වැසිකිලි කරන විටත් මොකද වෙන්නේ? මනසෙහි නුවණින්. ඒ වගේම තමයි ගතීටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාස්තිතේ පුන්හි භාවී සම්පජානකාරී හොත්. දැන් අපි ওই ටිකනේ කරන්නේ. මොකද්ද කරන්නේ? ගමන් කරනවා නම්, නැවතිලා ඉන්නවා නම්, වාඩි වෙලා නම්, නිදා ගන්නවා නම්, නිදිවරනවා නම්, කතා කරනවා නම්, කාත් එක්ක හරි නිහඬව ඉන්නවා නම්, මේ හැම මොහොතක මොකද වෙන්නේ? සිහි නුවණ තියෙන. එහෙනම් අපි ඉරියාපතේ කරුණු ටිකක් ගැන කතා කළා. සම්පජඤ්ඤයේදී මොකද වෙන්නේ? දැන් ඊරියව් ටිකත් මෙතන කිව්වා. එන මේක විශේෂත්වයක් තිබිය යුතුද නැද්ද? තිබිය යුතුයි. මොකක්ද විශේෂත්වය? අර මම කිව්වේ කැලණිය යන එකයි පොළේ යන එකයි. දැක්කනේ අපිට පින්නෝතුනි ප්‍රශ්න 1000ක් අඩු කරන්න තිබුණා අපේ ජීවිතවල මේ දේ තිබුණා නේද? කොහොමද නැද්ද? එහෙනම් පින්නෝතුනි මේ අවුරුදු 10 වේවා 12 වේවා අපි මේක මේ විදිහට පුරුදු කළා නම් කොච්චර ගමන ගිහිල්ලාද? අවුරුදු 7 ඇති කිව්වේ ඒකනේ. ඊට පස්සේ අවුරුදු 6 කියනවා, 5 කියනවා, 4 කියනවා, 3 කියනවා, 2ක් ඇති කියනවා, 1ක් ඇති කියනවා, මාස 10 ඇති කියනවා, අන්තිමට දවස් 7ක් ඇති කියනවා. ඔව්ද නැද්ද? ඔව්.
හැබැයි මේ විදිහටයි වඩන්න තියෙන්නේ. දැන් මෙතනත් නැද්ද පින්නද මේ ඔක්කොම දේවල් මේ සම්පජානීය දීපාව පවත්වන ඉරියව් ටිකක් ගැන කියනවා. කතා කිරීම ගැන කියනවා, නිහඬව සිටීම ගැන කියනවා, නිදා ගැනීම ආදී දේවල් ගැන කියනවා. ඊ හැම දෙයක්ම චේතනාත්මක පවත්තන්නේ. ඒ චේතනාත්මක පවත්වන හැම දෙයක්ම අනිත්‍යයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රකට වෙන විදිහට. ඊට පස්සේ ඒ ඉරියව් හැම එකෙදිම අපිට යම් ඉලක්කයක් විවිධ අරමුණු ගැන හිතට ඇති වෙන්න පුළුවන්. මෙසේ මෙහෙම වෙන්න ඕනේ, මෙතෙන්ට යන්න ඕනේ, මේ පොත කියවන්න ඕනේ. හැබැයි එකෙන් නුවණින් විමසීමක් තියෙනවා. මොකද්ද මේක, යහපත්ද අයහපත්ද? ඒතර බාන්න පුදුම සිහියක්. ඊළඟ කාරණේ, ඉන්ද්‍රිය ධර්මයන් පහයි. පළවෙනි එක ශ්‍රද්ධාව, ඊළඟ එක විරිය, ඊළඟ එක සතිය, ඊළඟ එක සමාධිය, ඊළඟ එක ප්‍රඥාව. සතිය දැන් අපි කතා කරන්නේ ඒ ගැන, ඒකින්ද ඒක ගැන කතා කරමු. සතිය මේ විදියට යම් කෙනෙක්ගේ සිහිය පිහිටලා නම් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ගැන නාගසේන රහතන් වහන්සේ කියන මේ ඔක්කොම ලෝකෝත්තර ධර්මතාවයන්. ලෞකික නෙමෙයි, මොකද්ද? ලෝකෝත්තරයි. ලෝකෝත්තර කියලා කියන්නේ ලෞකික දීකට අයිති නැති උත්තරීතරත්වයට ගෙන යන දෙයක්. එන සත්වය උත්තරීතරත්වයට ගෙන යන්නේ පවතින තෘෂ්ණාව අත්හැරීම තුළයි. එන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන්නේ නිස්සාරණියට අයිති දෙයක්. නිස්සාරණ ධාතුවට අයිති දෙයක්. නිස්සාරණ කියන්නේ අත්හරින. මොකද්ද අත්හරින්නේ? ආසාව. මොකද්ද අත්හරින්නේ? ආසාවයි. එතකොට මේ පහීම තියෙන්නේ මොකක්ද? ප්‍රඥාව වැඩින්ට උපකාර වෙන ධර්මතා කියන්නේ. හැබැයි ඒ ඒ දේ තුළ තියෙන විශේෂත්වය අනුව මේක වර්ග කිරීමක් කරනවා. ශ්‍රද්ධා කියන්නේ කුසලයට අධිපති නිසා. විරිය කියලා කියන්නේ අකුසල් දුරු කරලා කුසලී උපදව ගන්න තියෙන මහන්සිය. ඒතකොට එතන දකින් තියෙන සුවිසත්වය දන විරි ඉන්ද්‍රිය කියනවා. සතිය සිහිය එහෙට මෙහෙට හිත ඉලිප්පෙන්න දෙන්නේ නැහැ, ඒක අරමුණක තියාගන්න උපකාර කරනවා. එතකොට එහෙමනම් මේ සතිය කියන ධර්මතාවය අර ඇස කන නාහි දිවකය හරහා ගලාගෙන අපු තණ්හා සැඩපහර. ඉවරයක් නෑ අරමුණු දැක්කා, ඉවරයක් නෑ එක එක දේවල් ඇහුවා, ඉවරයක් නෑ ගඳ සුවඳ ගත්තා, ඉවරයක් නෑ රස ගත්තා, ඉවරයක් නෑ පහස ගත්තා කයින්, ඉවරයක් නෑ හිතින් අරමුණු ගත්තා. දැන් සිහිය පිහිටවපු ගම මොකද උනේ? ගලාගෙන ගිය සැඩපහරට හරහට බැම්මක් බැඳ වගේ එක පාර නැවතුණා, બ્લોක් වුණා. එහෙනම් සිහියෙන් පහර වදිනවා කුමකටද? රාග, ද්වේෂ, මෝහ වලට, තෘෂ්ණාවට පහර වදිනවා. ඊට පස්සේ මේ විදිහට සිහිය පිහිටවද්දී දැන් මොකද වෙන්නේ? සිහිය ඇසුරු කරගෙන එතන සමාධි ඒකාග්‍රතාවෙ හිතේ බිහි වෙනවා. සමාහිත හිත තියෙන කෙනා දැන් රූපය අනිත්‍යයි, වේදනා, සංඥා, චේතනා, විඥාන අනිත්‍යයි කියලා බලනවා. ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩින්ට වැඩින්ට, ප්‍රඥාව කියන්නේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන අසුභ කියලා මේ ධර්මතා පිළිබඳව ලෝකේ ඇත්ත ඇත්ත විදිහට ප්‍රකට වෙනවා. එහෙනම් මේ ලෝකයේ ගැන කලකිරීම බිහි වෙනවා. බිහි වෙන්න බිහි වෙන්න නොයල්ම ඇති වෙනවා. ඇති වෙන්නේ ඇති වෙන්නේ මොකද වෙන්නේ? අන්න තෘෂ්ණාව ෂේ වෙලා යනවා. එනේ ප්‍රඥාව වඩපින්දද නැද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණී දැක්කින්දද නැද්ද? දකිද්දි දකිද්දි ප්‍රඥාව වැඩෙනවා. වැඩෙන්න වැඩෙන්න ප්‍රඥාව අත්හැරීමේ වේගය බලවත් වෙනවා. අන්න සීලේ උදේ ඉගෙන ගන්නේ නොකා ඉන්නකේ මොකද්ද වෙන්නේ කියලා ඉවරලා. රස සුසුනාවට පහරෙල්ල වෙන විදිය. සීල්පද හැම එකකින්ම මොකද්ද වෙන්නේ කියලා අපි ඉගෙන ගත්තද නැද්ද? රාග ද්වේෂ මොහොත පහර වදින විදිය ඉගෙන ගත්ත නැද්ද? සමාධියෙන් මොකද වෙන්නේ එහෙනම්? සිහිය සති ඕනේනේ සමාධිය වෙන්නේ. මේ ධර්මතා සමාධිය ආදී දෙවෙන්නේ නීවරණ නැති සිතක්. එතනින්ුත් පහර වදින අකුසල් වලට ප්‍රඥාව වැඩෙද්දි රාග ද්වේෂ මොහ මුලුත් එක්ක උදුල්ල දැම්මා. අන්න එහෙනම් පින්වතුනි, සාන්තුවරු එහෙම නැත්තං ශ්‍රමණවරු කෙලෙස් නැසන ඉන්න පුළුවන් බුද්ධ ශාසනයේ පමණයි. කොහෙද ඉන්නේ?
බුද්ධ ශාසනේ විතරමයි. සතිපට්ඨානයක් මෙවන් ධර්මතාවයක් කුරාණේ තියෙනවද? තියෙනවද? සති සම්පජඤ්ඤ ඉරියාපතය හිස් ශූන්‍යයි එකේ. බයිබලයේ තියෙනවද? ශූන්‍යයි. භගවත් ගීතිකාවේ තියෙනවද? නෑ, ශූන්‍යයි. එහෙනම් එතන කෙලෙස් නැසපුවයි බිහි වෙන්නේ නෑ. බුද්ධ ශාසනයේ පමණක් ශ්‍රමණවරුන්ගේ යුක්තයි කියවි බුදුරයන් වහන්සේ මේකට. අන්න බුද්ධ ශාසනය ගැන හිත පහදවන්න. දැන් ඔක්කොම ආගම් එකයිද? ඈ, අන්න ඔක්කොම ආගම් එකයි කියලා කවුරු හරි කියවන එක පාපයක් වෙන්න බෑ. බුද්ධ ශාසනයත් එක්ක සමාන වෙන්නේ නෑ. බුද්ධ ශාසනය අසාමාන්‍ය. මහමුදේ මහානීය වස්තු තියෙනවා කිව්වා. පහරාදු සුත්ති කියන්නේ නේද? මෙන්න ඒ නිසා පින්නතුනි, අපි විහිසක් ගන්න ඕනේ කොමකටද? අපේ ජීවිතය තුළ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සිහිනුවනාදී ධර්මතා අපේ ජීවිතේ දියුණු කරගන්නට. එතකොට ඔබට මේ ශ්‍රවණය කළ උතුම් දහම් කරුණු, මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියනවා.